විවිධ කර දක්වා යන මොහොත. අපි අඳින්න ඕනි ඇඳුමට මෙන්න මේ හැඩතලයේ ඉන්න කපා ගන්න. වසර 15ක් පුරා රෙදිබෝනිකන් අපනයන කිරීමේ නිරත වූ චාන් සෙක්සලා ආයතනය මෙහෙවන රෙදිබෝනිකන් නිර්මාණ පාඨමාලාව දැන් ආරම්භ වුණා. වෙළඳපොළට නව මුහුණුවරකින් සහ සුවිශේෂී ශිල්පීය උපක්‍රම සහිතව ප්‍රායෝගික පුහුණුව. නුවර, රත්නපුර, අනුරාධපුර, ගම්පහ, මීගමුව, නුගේගොඩ, ගාල්ල. දුරපැහැර ප්‍රදේශවල ඔබටත් අවස්ථාව. කාන්තා සමිති හරහාද ඉල්ලුම් කළ හැකි. මෙහෙවීම ජාතික සම්මාන ලාභී ප්‍රවීණ ශිල්පිනී චාන්දනී රාජපක්ෂ. ඉක්මනින් අපට කතා කරලියා පදිංචි වන්න. 077-944-7131. අයිබුවන්, සුබ දවසක් වල හැමෝටම. මැහුම් තක්සලාව YouTube channel එකත් එක්ක අද මම එකතු වෙන දිලෝසි දසනායක. අලුත් මෝස්තර හැමදාම එකතු කළා වගේම අද අපි ඔයාලට අරගෙන එනවා කර මෝස්තර කීපයක්. එතකොට අපි අද හඳුනා ගන්න යන්නේ විවිධ මෝස්තර අතරින් අපේ ඕනෑම ඇඳුමකට ඕන කරන මූලික කරින් පටන් ගත්තාම විවිධ කර දක්වා යන මෝස්තර. එතකොට අපි මූලික කර සම්බන්ධව අපි හඳුන්වා දුන්නා මීට කලින් මැහුම් තක්සලාව පුවත්පත මගින්. ඒක අපේ පහුගිය කලාපේ වලට ඒක බලන්න පුළුවන්. එතකොට ඒ ඉගෙනගත් මූලික කරත් එක්ක අද මම මේ හා සම්බන්ධ වෙන්න ඔයාලට ඒ මෝස්තර කීපයක්. එතකොට එතෙන්දී අපි හඳුනා ගන්න ඕනේ මුලින්ම මූලික කර කියන්නේ මොකද්ද. මම හිතන්නේ මැහුම් තක්සලාව සංගරාව බලපු ඔයාලට ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් අපිට සංගරාව නොබලපු කවුරු හරි ඉන්නවා නම් මූලික කර හඳුනා ගැනීමේදී අපි සාමාන්‍යයෙන් කරවට මිම්ම මැනලා ඇඳුමක හදන මුල්ම කර. ඒක තමයි මූලික කර වෙන්නේ. එතකොට සාමාන්‍ය මූලික කර හදා ගන්නකොට පුංචි දන සටහනක් මම මෙතන පෙන්වන්නේ. ඔයාලා ගන්න ඇඳුම ඉදිරිපස විවර සහිත හෝ විවර රහිත වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. මෙන්න මෙතනින් අපි කරවට ප්‍රමාණය අරගෙන මෙන්න මේ විදියට සාදා ගන්න කර තමයි මූලික කර වෙන්නේ. මෙන්න මේ මූලික කරෙන් පස්සේ අපිට විවිධ හැඩතල සාදා ගන්න පුළුවන්. ඒ විවිධ හැඩතල සාදා ගන්න ප්‍රධාන පියවර වෙන්නේ මෙන්න මේ කර. ඒතර මෙන්න මේ කරත් එක තමයි අපි හඳුනා ගන්න ඕනේ. අද හඳුනා දෙන මූලික මෝස්තරත් එක්ක පළවෙනි එකේදී මම භාවිතා කරනවා මෙන්න මේ මූලික කර අරගෙන අපි මෙතනින් විවරයක් දෙනවා. එතකොට අපි එතෙන්දී ඇඳුමින් අපි මේ කර කපා ගන්න පුළුවන්. නමුත් මේ විවරය මුලින් කපන්නේ නැතුව අපිට පුළුවන් අපි ඇඳුමේ භාවිතා කරන රෙදි කොටස සහ අපි පේෂන් එකක් හෝ ලයිනින් එකක් විතර භාවිතා කරන රෙදි කොටස අරගෙන ඔයාලට පුළුවන් මේ කර වටේ මහල ඉවර වෙලා පෙරලා ගන්න. එතකොට මෙතෙන්දී අපි භාවිතා කරන්න ඕනේ ඔයාලා භාවිතා කරන සාමාන්‍යයෙන් ඔයාලට අවශ්‍ය කරන ඇඳුම සඳහා රෙදි. ඒ වගේම ඊට අමතරව මෙතනින් අපිට ඕනේ අපි පේශිමක් හරි එහෙම නැත්නම් ලයිනින් එකක් හරි භාවිතා කරන රෙදි කොටස. දැන් මෙතන මම විවරයක් දීලා මෙතනින් මූලික කරින් පස්සේ මේක අපි පෙරලා ගන්නවා. ඒ කියන්නේ හොඳ පිටපැත්තට. ඒ හොඳ පිටපැත්තට පෙරලා ගන්න නිසා ඔයාලා මේ යටට භාවිතා කරන්න සාමාන්‍යයෙන් ඒ කියන්නේ ලයිනින් එකක් නෙවෙයි හොඳ රෙදි වර්ගයක්. ඒක ඔයාලට දැන් සාමාන්‍යයෙන් එක තනි වර්ණ දෙකක් විදියට හෝ එම නැත්නම් අපි තනි වර්ණයෙන් නම් ඇඳුම මෙහෙන්නේ ඔයාලට මේ කොටස සඳහා භාවිතා කරන්න බලවා ඔයාලා කැමති මෝස්තරයක් සහිත රෙදි කොටස. ඒතත දැන් මම කියුවානේ මෙතෙන්දී අපි මූලික කරක් එක්ක එන්නේ කියලා වෙරලා. එහෙනම් මේ ඇඳුමට භාවිතා කරන රෙදි කොටසයි අපි මේ මෝස්තරය සඳහා භාවිතා කරන රෙදි කොටසයි දෙකම අරගෙන මෙන්න මේ දෙකම එකට තියන්න. ඒතර මෙතෙන්දී මම පැහැදිලි කරන්නේ අපි මේ කර භාවිතා කරන ගැන පමණයි. මෙහෙම නවා ගත්තා. දැන් මෙන්න මෙතෙන්දී අපි අපේ ඇඳුමේ එන විදියටම දැන් සාමාන්‍යයෙන් අපේ මූලික කරක් ඇඳෙන්නේ උඩින්ම අපට එන්නේ උරීස රේඛාව. ඒ උරීස රේඛාවෙන් පස්සේ අපි මූලික කරක් ඇඳගන්නේ මෙන්න මේ විදියට.
මෙහිම මූලික කර ඇඳගෙන මේ කරවටේ අපිට මැහුවට පස්සේ මෙතන විවරයක් මහ ගන්න පුළුවන්. එතකොට දැන් මෙතෙන්දී අපිට මෙතන විතරක් කපා ගන්න පුළුවන්. මෙතන ගැටලුවක් නැහැ අපිට. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා තිනවා විවරයත් මුලින්ම කපා ගන්න. අපි විවරය මුලින් කපා ගන්නේ නැතුව අපි විවරය අපිට අවශ්‍ය කරන උස සටහන් කරගන්න පුළුවන් මෙතන ඔයාලට. දළ වශයෙන් මම භාවිතා කරනවා දැනට අඟල් 3.5ක් විතර. නමුත් මෙතන අපිට සම්මත මිම්මක් මොකුත් නැහැ. මේ විදිහම අපි තියාගන්නවා. දැන් අපිට පුළුවන් මේ කරවටේ මහලා මෙතනින් පහතර මහන්න ඕනේ. ඒ විදිහට මහලා තමයි මේකේ අපි ඉතුරු කොටස හදාගන්න ඕන. අපි බලමු මේක කොහොමද මහගන්නේ කියලා. මූලික කර කපා ගත්තට පස්සේ ඔයාලා මේ විවරය කපන්න. කපලා ඉවරලා අපි කට් මාක් දීලා තමයි අනිත් පැත්ත හරව ගන්න ඕනේ. ඒතර මේකෙදී අපි අනිත් පැත්ත හරව ගන්නවා කියන්නේ කන පිට තමයි අපි උඩට එන්නේ. ඒතර මේකේ යට පැත්තේ තියෙන්න ඕනි හොඳ රෙදි වර්ගයක්. මූලික කරේ පළවෙනි මෝස්තරෙන් පස්සේ මම යනවා දෙවෙනි මෝස්තරය සඳහා. ඒතර දෙවෙනි මෝස්තරයක් මේ මූලික කරත් එක්කම එන එකක් තමයි. අපි මෙතෙන්දී එකක් තමයි ඔයාලට බ්ලොක් එකක් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් අතහුරු කෙනෙක් නම් ඔයාලට පුළුවන් කෙලිම රෙදි මත ඇඳලා කපා ගන්න. මෙතෙන්දී මම බ්ලොක් එකක් භාවිතා කරනවා. මම හිතන ඔයාලට එක පැහැදිලි වෙයි කියලා වෙරෙලා. ඒතර මෙතනත් අපි සාමාන්‍යයෙන් අපි මම කිව්වා වගේ ඇඳුම කර මූලික කර සටහන එන්නම ඕනි. ඒතර මූලික කර සටහන අපි හදාගත්තට පස්සේ මේ කරට මෙන්න මෙතනින් පස්සේ අපිට පුළුවන් මෙහෙම හැඩතල දෙන්න. ඒක මූලික කරණයොත් පුළුවන්. ඔයාලට අවශ්‍ය නම් මෙතන සාමාන්‍ය කර ගැඹුරක් අරගෙන ඒකෙන් සටහන් කරගන්නත් පුළුවන්. දැන් මූලික කරේ මම කලින් කරපු නිසා මේකේ මම චුට්ටක් කර වෙනස් කරලා ගන්නම්. මෙන්න මෙහෙම. ඒතර මම මෙතෙන්දී කර ටිකක් මදක් පළල් කරලා ගත්තා. ඒ වගේ මෙතන මැදින් අපි මේ හැඩතලයක් මෙතන දුන්නාම ඒක එකක් විදිහට අපිට මැදට. ඊට අමතරව පුළුවන් අපිට මේ හරිනුත් ඒ වගේ හැඩතලයක් භාවිතා කරන්න. මේක ඔයාලට පුළුවන් මෙතනින් ගානට ගන්න. දැන් මෙතන අපිට දැන් මේ අඳින හැඩතලෙ මෙතනත් එක හා සමානව ඕන නම් හොඳම දේ තමයි අපිට මෙතනින් පතරොමක් සාදා ගන්න එක. ඒ පතරොමක් සාදා ගැනීම තුළින් අපිට වරදින්න තියෙන ඉඩ ප්‍රමාණය අඩුයි. ඒ වගේම මෙතින්ද ඔයාලා කල්පනා කරන්න ඕනේ මේ මූලික කරෙන් පසුව තවත් කරක් දීලා මෙතන අපි යම්කිසි හැඩතලයක් දෙනවා නම් මේ හැඩතලෙත් එක්ක මේ ගැඹුර කොච්චරක් වෙයිද? මොකද අපි මෙතන ගැඹුර වැඩිපුර කැපුණොත් එහෙම අපිට මේ ඇඳුමේදී මේ විවරේ වැඩි වෙනවා. ඒ නිසා ඒක අපිට ගැළපීමේ ඉන්නේ මූලික කරෙන්ද නැත්නම් අපි මේ වගේ කරක් දීලා අපිට දෙන කරෙන්ද කියන එක ඔයාලා බලලා කපන්න ඕනේ. ඒතර මම මෙතෙන්දී සාමාන්‍යයෙන් අපේ වතුර බින්දුවක හැඩේ වෙන්න මම ඇඳ ගන්නවා ඒ විදිහට. ඔයාලට කැමති හැඩතලයක් භාවිතා කරන්න පුළුවන්. මම භාවිතා කළේ මෙන්න මේ විදිහට. ඒතර මෙතන මම කපා ගන්න. මොකද දැන් මම ගන්න කොටස් ටික එක සමාන වෙන්න. මෙන්න මේම. දැන් මම මෙන්න මෙතන. දැන් මෙතෙන්දී අපිට ඉදිරිපස නැම්මට නම් මෙතනින් අපට එන්න ඕන මේකෙන් භාගයයි. ඊළඟට ඔයාලට පුළුවන්
මෙතන වල කොටස් කීයක් ගන්නවද කියලා තීරණය කරන්න. එහෙම දැන් අපි තව කොටස් දෙකක් විතර ගන්නවා නම් මෙතන බෙදා ගන්න මේ ප්‍රමාණය කොච්චරද කියලා. එහෙම නැත්නම් අපි මැදේ කාරගෙන අපි තව එකක් ඇඳුවොත් එහෙම අපිට සම්පූර්ණ ඇඳුමට මේ වගේ කොටස් තුනක් එනවා. ඒ ප්‍රමාණය ඇති කියලා හිතනවනම් ඔයාලට සාමාන්‍ය මෙතන යම්කිසි දුරක් දෙන්න මෙතන සම්මත මිමිමකුත් නැහැ. මොකද ඔයාලගේ කර බලල වෙලාව ඔයාලට සටහන් කරන්න පුළුවන්. මෙන්න මෙහෙම තියලා වෙලා අපි දෙවෙනි එකක් ඇඳ ගන්නවා මෙන්න මේ විදිහට. මම මෙතෙන්දී කොටස් තුනක් වෙන විදිහට ගන්නවා. මෙන්න මෙහෙම. දැන් අපිට පුළුවන් අපි අඳින්න ඕනි ඇඳුමට මෙන්න මේ හැඩතලෙ එන්න කපා ගන්න. ඒතර මෙතෙන්දිත් එකක් තමයි මේ හැඩතලෙ අපිට පයිපින් කිරීමක් කරන්න පුළුවන්. පයිපින් කරනවා නම් ඔයාල ෆෝල්ඩ් එකක් භාවිතා කරලා පයිපින් කරන එක පහසුයි. එහෙම නැත්නම් අපිට පුළුවන් ලයිනින් එකක් භාවිතා කරලා මහලා පෙරලා ගන්න. ඒ පහසු විදියක් භාවිතා කරන්න මම භාවිතා කරන්නේ ලයිනින් එකක් භාවිතා කරලා පෙරලා ගැනීම. එතකොට දැන් මේ කොටස මම ගන්නවා රිදිවලට. මෙතනත් මම හඳුන්වා දෙන්නේ කර මෝස්තරය පමණයි. එතකොට ඇඳුමක් භාවිතා කරගෙන ඔයාලා සාදා ගන්න ඕනි මෙන්න මේ විදියට. ඔයාලට මුලින්ම පතර මේ ඇඳලා කපන එක අපහසුයි නම් රෙද්දේ ඇඳලා කපන එක අපහසු වෙනම් ඔයාලට පුළුවන් පත්‍රම භාවිතා කරලා වෙරෙලා වටේ කපාගෙන කාබන් එකක් තියලා ඇඳ ගන්න. ඒක ඔයාලට පහසු විදියක් ගන්න. අපි දැන් මේ එක පැත්තක් වගේම අනිත් පැත්තෙත් අපිට මේ සටහන තියෙන්න ඕනේ. ඔයාලට මූලික කර පමණක් කපාගෙන මේ කොටස් මහල ඉවරලා කපන එක තමයි පහසුම දේ. ඒ නිසා ඔයාලා කපනකොට මූලික කර නැත්තම් ඔයාලා කරක් මෙතන දුන්නා නම් ඒ කර කපා ගන්න. මෙන්න මේ විදියට. දැන් අපි කරන්න ඕනේ මේ මූලික කර මේ හැඩතල මේ ටික මහලා පසුව පෙරලන එක. ඊට මෙතනත් අපි කොහොමද කියලා බලමු මහ ගන්න විදිය. Thank you.
වසර 15ක් පුරා රෙදිබෝනික්කන් නපනයන කිරීමේ නිරත වූ චාන් සෙක්සලා ආයතනය මෙහෙවන රෙදිබෝනික්කන් නිර්මාණ පාඨමාලාව දැන් ආරම්භ වුණා. වෙළඳ පොළට නව මුහුණුවරකින් සහ සුවිශේෂී ශිල්පීය උපක්‍රම සහිතව ප්‍රායෝගික පුහුණුව. නුවර, රත්නපුර, අනුරාධපුර, ගම්පහ, මීගමුව, නුගේගොඩ, ගාල්ල දුරබැහැර ප්‍රදේශවල ඔබටත් අවස්ථාව. කාන්තා සමිති හරහාද එල්ලම් කළ හැකි. මෙහෙවීම ජාතික සම්මානලාභී ප්‍රවීණ ශිල්පිනී චාන්දනී රාජපක්ෂ. ඉක්මනින් අපට කතා කරලියා පදිංචි වන්න. 077-944-7131. අපි හඳුනාගත දැන් කරමෝස්තර දෙකක්. දැන් යනවා තුන්වෙනි කරමෝස්තරයට. තුන්වෙනි කරමෝස්තරය කියන්නේ අපි මේකත් මූලික කරත් එක්ක වෙනවා. නමුත් පුංචි වෙනසක් කරනවා. හේතුව තමයි මෙතන අපි මූලික කර ගත්තට පස්සේ අපි ඊට පස්සේ හදනෝනේ සාමාන්‍යයෙන් කර ගැඹුර. මේ කර ගැඹුරට අපට පුළුවන් යම්කිසි විලාසිතාවක් කරන්න. මෙතෙන්දි මම හඳුන්වා දෙන්නේ අන්නේ කොටස. මම භාවිතා කරනවා ඔයාලට පුළුවන් එක යූ කරක් වගේ නැත්නම් රවුම් කරක් වගේ භාවිතා කරන්න පුළුවන්. ඒ වගේ කරක් අරගෙන අපි හැමදාම භාවිතා කරලා තියෙන ওই කර විතරක් නම් නමුත් අපිට පුළුවන් ඕකට හැඩතලයක් දෙන්න. ඒතර මම යන්නේ මේ තුන්වෙනි කරේදී අන්න ඒකට. මෙතෙන්දි අපි මූලික කර හදාගෙන තමයි අපි හැම වෙලේම වෙන ඕනෑම කරක් භාවිතා කරන්නේ. මොකද අපිට මූලික කරෙන් අපිට ඕන වෙනවා අවශ්‍ය පළල තීරණය කරගන්න. එතනින් පස්සේ තමයි අපිට අවශ්‍ය කරන ගැඹුර ගන්න. දැන් මම මෙන්න මෙතනින් කර ගැඹුරක් විදිහට දල වශයෙන් මුලින් ඒ අවශ්‍ය කරන ගැඹුරට මෙන්න මෙහෙම කොටුවක් ඇඳ ගන්නවා. දැන් මෙන්න මේ කොටුව ඇතුලේ මම කිව්වා වගේ රවුම් කරක් හරි යූ කරක් හරි භාවිතා කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට. මෙහිම අරගෙන මේකට අපි කපා ගන්න ඕනේ. දැන් මූලික කර මම මෙතනින් කපනවා කියලා හිතමුකෝ. අපි භාවිතා කළේ මෙන්න මේ අවශ්‍ය කරන ගැඹුරට ගත්ත කර. මේ කර මේ විදිහට කපා ගත්ත මුලේ. මෙතෙන්දිත් අපිට ඊළඟට අවශ්‍ය කරනවා පේෂන් එක. පේෂන් එක ටිකක් මේක මම හැඩතලයක් දෙන නිසා අපි කපා ගන්නවා චුට්ටක් මෙන්න මෙහෙම පහතින් ගැඹුර තියලා. ඒතර ඔයාලට මෙතනත් භාවිතා කරන්න පුළුවන්. මේක මම භාවිතා කරන විදියත් එක්ක මේ විලාසිතාවෙදී යටට භාවිතා කරන රෙද්ද අපිට උඩට එනවා. ඒ නිසා පේෂන් එක සඳහා භාවිතා කරන්න වෙන්නේ හොඳ රෙදි වර්ගයක්. ඒතර මෙන්න මෙතන මම හිනම් මේ කරම ඇඳගත්තා මේ විදියට. මෙතනත් මේ වටේ කපා ගන්න පුළුවන්. මෙහෙම කපා ගත්තට පස්සේ අපි ඉතුරු විලාසිතාවකට යන්න ඕනි මහාන කොට. එහෙනම් මේකත් බලමු අපි කොහොමද හදාගන්නේ කියලා. කරේ අපි යූ කර කපා ගත්තට පස්සේ සයිඩ් එකෙන් මම විවරයක් දුන්නා. එතන මේ විවරය වටේ මහලා තමයි අපි කපා ගන්නේ. ඊට පස්සේ මෙතනත් අපි අනිත් පැත්තේ පෙරලා ගන්න ඕනේ. ඒ වගේම මේකේ අපි අනිත් පැත්තේ පෙරලට ගත්තට පස්සේ කෝට් නූලක් භාවිතා කරනවා. ඔයාලට පුළුවන් කෝට් නූලක් මොළේ මහලා සාදා ගන්න.
අනිත් පැත්ත අපි පෙරලා ගත්තට පස්සේ කණ පිට පැත්තට එන පැත්තට මෙතන ඔයාලට අවශ්‍ය කරන විවරයට ප්‍රමාණ තියලා ඉරක් ඇඳ ගන්න. ඇඳගෙන අපි හදා ගන්න කෝනේ කෝඩ් එකක්. ඒ කෝඩ් එක ඔයාලට අවශ්‍ය තැන් වලේ තියලා අපි දෙපැත්තින් මහන්න ඕන. ඒතර ඒකේ අවශ්‍ය දුර අපිට හැදෙන්නේ අපි ඇඳගත්ත ඉරෙම්ම තමයි. මෙන්න මේ විදිහට තියලා ඔයාලට පුළුවන් අර මේ අපි ඇඳගත්ත ඉර දිගේ මහන්න. මූලික කරට විවරයක් දීලා අපි මහගත්තා. මම කිව්වා අපි උඩට හොඳ රෙද්ද භාවිතා කරනවා වගේම යටටත් අපි හොඳ රෙද්ද භාවිතා කරන්න ඕන කියලා. ඒ මහගත්ත කොටස තමයි මේ තියෙන්නේ. එතකොට දැන් අපි මෙන්න මේ විදිහට මහලා පෙරලා ගත්තට පස්සේ මෙන්න මෙතනින් අපිට පුළුවන් මෙන්න මේ විවරය මෙහෙම පෙරලන්න. මෙහෙම පෙරලලා වලට පුළුවන් මෙතන සාමාන්‍යයෙන් අවශ්‍ය නැ බටන් එකක් පාවිච්චි කරන්නත්. දැනට මම මෙන්න මෙහෙම තිබ්බා. එතකොට දැන් මෙන්න මෙතන අපිට අපි යටින් භාවිතා කරන රෙදි වර්ගය. උඩට පේන නිසා තමයි මම කිව්වේ හොඳ රෙදි වර්ගයක් භාවිතා කරන්න කියලා. නැත්නම් අපිට මෙතනින් ලයින් එකක් වගේ භාවිතා කළොත් ඒක පේන ප්‍රමාණය අපිට එච්චරම ලස්සනක් නැති වෙන නිසා. මේ තමයි අපේ පළවෙනි කර මෝස්තරය. එතකොට මෙන්න මේ නිර්මාණය ඔයාලටත් කරලා බලන්න පුළුවන් කොහොමද කියලා. පළවෙනි කර මෝස්තරෙන් පස්සේ දෙවෙනි කර මෝස්තරට අපි ගියේ. එතනත් මම කව මූලික කර හෝ ඔයාලට අවශ්‍ය කරන කර ගැඹුරක් භාවිතා කරලා අපි රැඳ ගන්න පුළුවන් කියලා. මේ තින් අපි මහගත්තට පස්සේ. ඒතර මෙන්න මෙතෙන්දී ඔයාලට මම කව මෙතන පයිපින් එකක් භාවිතා කරන්නත් පුළුවන්. නැත්නම් මේ ලයිනින් එක භාවිතා කරලා අපිට පෙරලා ගන්න පුළුවන්. මෙතනත් අපි තින්නේ අපි අනිත් පැත්තට පෙරලා ගන්න. එතකොට දැන් ඒ වගේම තමයි ඔයාලට අවශ්‍ය නම් මෙන්න මේ විවරය ආපු තැන් වලට පබළු හරි මොනා හරි මෙතෙන්දී අල්ල ගන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට තමයි අපිට දෙවෙනි කර මෝස්තරේ එන්නේ. අපි දෙවෙනි කර මෝස්තරෙන් පස්සේ අපි ගියේ තුන්වෙනි කර මෝස්තරේට. තුන්වෙනි කර මෝස්තරේට අපි භාවිතා කළේ මම කුවලට අවශ්‍ය කර ගැඹුරක් භාවිතා කරලා ඒක ගන්න කිව්වේ රවුම් කරක් හෝ යූ කරක්. ඒ කරේ අපි පැත්තෙන් මෙන්න මෙම විවරයක් දුන්නා. මේ විවරේ අපි යට පැත්තෙන් කෝඩ් එකක් තියලා වෙරෙලා මෙන්න මෙම මැහුවා. මෙතනත් අපි කරන්නේ මෙන්න මේ විදියට පෙරලා ගැනීම. එතකොට මෙහිම පෙරලා ගැනීමෙන් පස්සේ මෙතෙන්දිත් වලට පුළුවන් අපිට අවශ්‍ය නම් මෙතනත් බටන් එකක් වගේ භාවිතා කරන්න පුළුවන්. එතකොට මෙතෙන්දි අපි කලේ අපි සාමාන්‍යයෙන් භාවිතා කරන කර වෙනුවට විලාසිතාවක් භාවිතා කරපු එක. මෙන්න මේ විදියට. එතකොට මෙන්න මේ විදියට අපිට පේන්නේ එහෙනම් අපි දීපු කරට විලාසිතාව. මෙතෙන්දිත් මෙන්න මේ අපි යටට භාවිතා කරපු රෙදි වර්ගයේ පේන නිසා උඩට ඔයාලා මෙතෙන්දිත් හොඳ රෙදි වර්ගයක් භාවිතා කරන්න මේ කෝඩ් එකත් ඔයාලා ලස්සනට මෙතනින් මහලා හෝ හරවලා සාදා ගන්න ඕනි. කෝඩ් එකේ දිග වෙන්නේ මේ ඔයාලා දෙන විවරය අනුව. අපි අද කර මෝස්තර තුනක් ඔයාලට හඳුන්වා දුන්නා. මෙන්න මේ විදියට. මේ අපි ගත්තේ ඒතර මූලික කරත් සමග විලාසිතාවන් තුන. තවත් දවසක අපි අලුත් තවත් නිර්මාණයකින් මැහුම් තස්කලව සමග හමු වෙමු. වසර 15ක් පුරා රෙදිබෝනික්කන් නපනයන කිරීමේ නිරත වූ චාන් සෙක්සලා ආයතනය මෙහෙවන රෙදිබෝනික්කන් නිර්මාණ පාඨමාලාව දැන් ආරම්භ වුණා. වෙළඳ පොළට නව මුහුණුවරකින් සහ සුවිශේෂී ශිල්පීය උපක්‍රම සහිතව ප්‍රායෝගික පුහුණුව. නුවර, රත්නපුර, අනුරාධපුර, ගම්පහ, මීගමුව, නුගේගොඩ, ගාල්ල දුරපැහැර ප්‍රදේශවල ඔබටත් අවස්ථාව. කාන්තා සමිති හරහාද එල්ලම් කළ හැකි. මෙහෙවීම ජාතික සම්මානලාභී ප්‍රවීණ ශිල්පිනී චාන්දනී රාජපක්ෂ. ඉක්මනින් අපට කතා කරලියා පදිංචි වන්න. 077 944 7131.